ඉදන්දේ තිරි මාත්මාට මයික පෝර්ණය දෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. මම ස්තුතිවන්ත වෙනවා අපේ පිළනුවත් මහත්තයා, නීතිඥ ප්‍රේමතර ආරාම තිරණගම මහතාට. මෙම වැඩසටහන් සංවිධානය කළා දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාමගෙන විශේෂයෙන්ම සඳහන් කළොත් අද මේ ගාල්ලේ YAB ආයතනයේ මෙම සීත ව්‍යාපාර වැඩසටහනට සහභාගී වෙන්නේ මාතර හවස පවත්වන්න කිරි තව එක වැඩසටහනක් අවලංගු කරගෙන, මොකද ඒ හේතුව ඊට වැඩි විශාල පිරිසක් සහභාගී වෙන වැඩසටහනකින් අපිට ආරාධනය ලැබුණා. නමුත් අපි ඒ ආරාධනය අපි ඉවසන්නේ නැතුව අපි අද ඉන්නේ නැහැ කියන පණිවිඩයක් කියලාට කියලා මෙතනට ආව. මොකද විශේෂයෙන්ම දුර පැහැරින් අපේ පින්වතුන් කීප දෙනෙක්වත් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මම හිතන්නේ පිරිසිදු සත්‍ධර්මය දැන අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය ඇතුව අපිට සාවධානව ඇහුම් කන් දෙන පිරිස එන්නම වැඩි වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු උනාට වැඩිය හොඳ ප්‍රතිචාර අපිට මේ භාවනා වැඩසටහන් තුළින් අපිට තියෙන බව පේනවා. ඒ අනුව අපි මේ භාවනා වැඩසටහන් මාලාව අපි මේ ආකාරයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට පවත්වාගෙන ගිහිල්ලා භාවනා ඉතාම ගැඹුරු තැන්, ඒ වගේම ධර්මයේ ඉතාම ගැඹුරු තැන් අපි මේ සිත අරගෙන ඉන්න සිල්ලත්තුන්ට, ඒ පින්වතුන්ට අවබෝධ කරලා දෙන්න. විශේෂයෙන්ම මම මතක් කරනවා අපි පසුගිය වාර දෙකක වගේ වැඩසටහන් කරා. අලුතෙන් ගොඩක් පින්වතුන් යොමු වෙලා තියෙන නිසා, අද අලුත් මොහොත පේන නිසා මම සාරාංශයක් හැටියට අපි කලින් දවස්වල උගන්වපු දේවල් මතක් කරපු කරුණු පුනරීක්ෂණය කෙරෙනවා. ඒ අනුව කවුරුත් සාවධානව ඇහුම් ගන්න දෙන්න. ප්‍රධාන කොටම මේ සදහම් සර්ණ කියන වැඩසටහන අපි ආරම්භ කරේ 2011 දෙසැම්බර් මාසයේ මාතර වයිබී ආයතනය හරහා. ඒ මාතරදී අපි ආරම්භ කළේ වයිබී ආයතනයේ අපි 2012 2011 තමයි මාතර අපි පටන් ගත්තේ. ප්‍රධාන කොටම මේ මාර්ගඵල සංඛ්‍යාත නිවනට පිළිස යොමු කරවීමේ අවස්ථාවේ පදනම් කරගෙන අපි දන්න දෙයක් තමයි බුද්ධ ශාසනයට ඇවිල්ලා ගොඩක් වෙලාවට අපි අහන බණක් තමයි දෙව් මිනිස් සැප කෙලවර අමාමහා නිර්වාණ සම්පත්තියට හේතු වේවා අපි සාදුකාර දෙනවා. අපි ඕක තමයි හැමදාම අහන්නේ. නමුත් කල්පනා කරාම තුම්පිටකේ කොහෙවත් නැහැ දෙව් මිනිස් සැප කෙලවර අමාමහා නිර්වාණ සුවේද වැඩ කරන්න කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ශාසනය තුළ මේ ජීවිතය තුළම ඒ මාර්ගඵල සංඛ්‍යාත නිවනට යොමු වෙන නැත්නම් සත්‍ය අන්තිම බය නැගයි කියලා. කුද්දකනිකායේ තියෙන සූත්‍රයක්, ඒ සූත්‍රයේ තියෙනවා ඉතා පැහැදිලිව මෙලමින් චුත වෙලා මෙලමින් නියපරවලව ගිහිල්ලා සුගතියට යන පිරිස ඉන්නේ ඉතාම අතලොස්සක්. වැඩි පිරිසක් ඉන්නේ සුගතියේ, වැඩි පිරිසක් ප්‍රේත ලෝකේ, අපායේ වගේ ස්ථානවල තිරිසන් ලෝකේ තමයි උත්පත්ති ලබන්නේ. එහෙමනම් අපි කල්පනා කරන්න ඕන අපි මෛත්‍රී බුදු සාසනේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරාට අපිට ඒක හම්බ වෙයිද? අනිත් එක අපි කල්පනා කරන්න ඕන අපි මේ ගෞතම බුදු සාසනේ ඉපදිලා සද්ධර්මයේ විද්‍යමානව තියෙද්දි, ඒ වගේම අපි ප්‍රියතික ප්‍රතිසන්දියක් ලබලා තියෙද්දි, ඇයිද අප මේ ගෞතම බුදු සාසනේ අතහැර දාලා මෛත්‍රී බුදු සාසනයට මාරු වෙන්න ඕන කමකටද? ඒ නිසා මේ ප්‍රශ්නට උත්තර නැහැ. නිසා අපිට තේරෙනවා මේව කවුරු හරි අපිට වැරද්දුවා. ඒ වරද්දපු තැනෙන් අපි නිවැරදි කරගන්න ඕන නියමිත ධර්ම මාර්ගය යන්න නම්. ඒක තමයි සදාන් සම්මේ අපි කියන පළවෙනි පණිවිඩය. ඒ පණිවිඩය අනුව අපි පෙන්වලා දුන්නා අද වෙනකොට බුද්ධාගම තනිකරම පදනම් වෙලා තියෙන්නේ අට කතා ආසිතව ගොඩනැගිච්ච කර්මවාම. ඒ කියන්නේ අටුවා. අපි දන්න දෙයක් තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා ක්‍රිස්තු වාස 6 වෙනි සියවසේ පමණ ලියපු අටුවා තමයි අද ප්‍රධාන ධර්ම ග්‍රන්ථ හැටියට පරිචින්නය කරන්නේ. විශේෂයෙන්ම ගත්තොත් විසුද්ධි මාර්ගයේ. විසුද්ධි මාර්ගයේ සෝවාන් ආදී වූ මාර්ගයේ ඉතාම ගැඹුරුයි. ඉතාම ගැඹුරුයි. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ නව මහා විදර්ශනා ඥාන කියන දේ ප්‍රගුණ කළා ඒ වඩන තමයි එන්න ඕන කියලා විසුද්ධි මාර්ගයේ තියෙන්නේ. දීවනේ පාර හරියටම වසමාත් එක්ක කතා කරත් විසුද්ධි මාර්ගයේ කියවන්නේ කියොත් එකතරයක් පිටුවන් ඉඳන් තියෙනවා පිටු 1000ක් විතර. ඕක එකතරක් කියවල ඉවර කරමු කෙනෙක් තමයි හොයාගන්න බැරි සයිස් එකක් තියෙන්නේ. ඒ තරම්
දුෂ්කර මාවතක් තමයි විවර කරලා දීලා තියෙන්නේ. ඉතින් දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ සුමනාසු ජාතනාදීන්. එතකොට අපි දන්නවනේ මේ අනාථ පිණ්ඩික සිරිතුමා අන්තිම නූගත් පිරිසක්. අනාථ පිණ්ඩික සිරිතුමා බුදුහාමුදුරන්ට කියනවා මම සෝවාන් වෙලත් කවදාකවත් මට ගැඹුරු වණක් අහන්න හම්බුන්නේ නැහැ කියලා. එහෙම කියනවා. එතකොට එහෙමනම් මේ කට්ටිය සෝවාන් උනේ ගැඹුරු බණ අහලා නෙමෙයි. ගැඹුරු බණ අහලා නෙමෙයි. ඔය කියන මහා ගැඹුරු ප්‍රතිපදාව පුරවා නෙමෙයි. ඒ නිසා අපි මොකද කරන්න ඕන? අපි ත්‍රිපිටක ධර්මයේ ගිහිලා බලන්න ඕන. ත්‍රිපිටක ධර්මයේ කොහොමද සෝවාන් මාර්ගය සඳහන් කරලා තියෙන්නේ කියලා. ඒ අනුව ත්‍රිපිටක ධර්මයේ සෝවාන් මාර්ගය සඳහන් කරලා තියෙන ප්‍රකට ස්ථාන තියෙන මෙන්න මේවා. මොකද්ද? සංයුක්ත නිකාය. සංයුක්ත නිකායේ තියෙන සෝතාපට්ටි සංයුක්තය කියලා. ඒ වගේම සංයුක්ත නිකායේ තියෙන සෝතාපට්ටි වර්ගය කියලා. ඒ වගේම දීඝ නිකායේ තියෙන මහා පරිනිර්වාණ සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන පරිනිර්වාණ සූත්‍රය. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ ආනාපානසති සූත්‍රය. මේ සියල්ලම සමස්තයක් එක බැලුවම සෝවාන් මාර්ගයේ නැත්නම් සෝවාන් වෙන ආකාරය දැක්වෙන සූත්‍ර තියෙනවා 100ක් විතර. මේ 100ෙම තියෙන එක ආකාරයක්. මොකක්ද? සෝවාන් මාර්ගයේ තියෙන ඉතාම සරල මාර්ගයක්. මම ඔක කලින් දවස් දෙකක් පැහැදිලි කළා. මොකක්ද? පියවර හතරයි. හරියට පටි හතරක පටි පෙළක් වගේ. සත්පුරුෂ සේවනයේ, සත්ධර්ම සේවනයේ, යෝනිසෝ මනසිකාරයේ, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට බුදුහාමුදුරු මජ්ක්‍ධිම නිකායේ විස්තර කරනවා. ඒ වගේම සංයුක්ත නිකායේ මේ ඉතාම දීර්ඝ වශයෙන් විස්තර කරනවා. කොහොමද මේ සෝවාන් මාර්ගයේ වැඩෙන්නේ? එක්තරා පුරුෂයෙක් ඉන්නවා. ඒ පුරුෂයා කවුරු හරි කියනවා මෙන්න මෙතන නිවනට මඟ කියන සද්ධර්මයේ දේශනා කරනවා. ඒ පුද්ගලයා ඇතන්ට ගිහිල්ලා බණ අහනවා. බණ අහලා ඉතින් නැවතිනවද? නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කළා ධර්මයේ අනුව මම ජීවත් වෙනවා කියන තීරණය ගන්නවා. අන්න ඔය කර්ම හතර එක්තැන් වුණාම මොකද වෙන්නේ? සෝවාන් මාර්ගය සම්පූර්ණ වෙනවා. එතකොට ඔය සෝවාන් මාර්ගය සම්පූර්ණ වෙන්න අර කියන විසුද්ධි මාර්ගයේ නව මහා විදර්ශනා ඥාන පාවිච්චි කරාද? ඒව වැඩුවද? වැඩේ අමාරුද? නෑ. වැඩේ ඉතාම ලේසි. ඉතාම ලේසියෙන් කරගන්න පුළුවන් වෙච්ච දෙයක්. ඉතාම අමාරු දෙයක් බවට අප විසින් එහෙම නැත්නම් අපේ අතීත ආචාර්යවරුන් විසින් පත් කරනු ලැබුවා. ඊට පස්සේ දැන් ඊළඟ කතාව සෝවාන් මාර්ගයේ වැඩුවම කොහොමද සෝවාන් වෙන්නේ කියලා. ඒක ඉතාම වැදගත් දෙයක්. සෝවාන් වෙන්නේ කොහොමද කියන එක සූත්‍ර පිටකයේ තියෙන්නේ සුප්පබුද්ධ කුටි සූත්‍රයේ. සූත්‍ර පිටකයේ සුප්පබුද්ධ කුටි සූත්‍රයේ තමයි සෝවාන් වෙන හැටි තියෙන්නේ. කොහොමද සෝවාන් වෙන්නේ? සුප්පබුද්ධ නම් කුෂ්ඨ රෝගියා බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහලා සියල්ල ඇතිව නැතිවේ යන නිගමනයට පැමිණියා. සියල්ල ඇතිව නැතිවේ යන නිගමනයට පැමිණියේ ඔහු සක්කාය දිට්ඨිය සහ විචිකිච්ඡාව නසලා සෝවාන් වූයේ කියලා තියෙන. යන්න බලන්න. එතන සෝවාන් වෙන්නේ මොකක් වුණාද? සියල්ල ඇතිව නැතිවේ කියන තේරුම අවබෝධයෙන් සම්පූර්ණ වශයෙන් ආවම එයා සෝවාන්. වැඩියෙන් තව කියනවා නම් හේතු ප්‍රත්‍යයන් මත සකස් වෙච්ච සියලු දේ ඇතිව නැතිවේ කියන අවබෝධයෙන් පැමිණියෙන් එයා සෝවාන් වෙනවා. සෝවාන් වීමේදී සංයෝජන ධර්මයි මත සංසාර බැමි තුනක් අහෝසි වෙනවා. දැන් අද සංසාර බැමි ගැන කතා කරමු. සංසාර බැමි. අපි සංසාරේ යනවා නේද? අපි සංසාරේ යන්නේ බැමි තුන බැමි ප්‍රධාන වශයෙන් 10ක් නිසා. අපේ ක්ලේශ ධර්ම ගත්තොත් ඒවා අපේ නරක ගති ගුණ කෙලස් බැලුවොත් 1500ක් තියෙනවා. ඒ කෙලස් 1500 10ක් විතරයි සංසාර ගමන ඇති කරන්නේ. මොනවද 10? දස සංයෝජන ධර්ම. දස සංයෝජන ධර්ම නැවත දෙකකට බෙදෙනවා. ඕරම් භාගීය සංයෝජන ධර්ම, උත්තම් භාගීය සංයෝජන ධර්ම. ඕරම් භාගීය සංයෝජන ධර්ම කියන්නේ කාම ලෝකවල කාම සුගති කාම දුගති වල උපද ලබන්න හේතු වෙන සංසාර බැමි වලට කියනවා ඕරම් භාගීය සංයෝජන ධර්ම. රූපාවචර අරූපාවචර ලෝකවල උපත්ති ලබන්නට හේතු වෙන සංයෝජන ධර්ම වලට කියනවා උත්තම් භාගීය සංයෝජන ධර්ම. ඉහළ භාගයයි පහළ භාගයයි. එතකොට පහළ භාගයේ සංයෝජන ධර්ම 5යි ඉහළ භාගයේ 5යි. පහළ භාගයේ 5න් ප්‍රධානම තුන තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස.
පාලපාගේ ඊළඟ දෙක තමයි කාමරාග පටිග. කාමරාග පටිග. එතකොට අනිස් ඉහළ භාගයේ තියෙන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන පහ. අපි මේ පහට පස්සේ යමු. මුල පහෙන් මුල තුන ගැන කතා කරමු. සෝවාන් මාර්ග චිත්තේ, කියන්නේ සෝවාන් මාර්ගයේ වැඩිලා සෝවාන් මාර්ගයේ අවසානයේ එන සෝවාන් මාර්ග චිත්තේ අන්නේ පහළ භාගයේ තියෙන පහළම සංයෝජන ධර්ම තුන නැසෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය ගැන සූත්‍ර පිටකයේ තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. මේක තියෙන්නේ තාම පැහැදිලිව චූල වේදල්ල සූත්‍රයේ. සක්කාය කියලා කියන්නේ මොකක්ද? මේ අපි. සක්කාය කියන්නේ සිත, කාය වශයෙන් දිරූපණය වෙන මේ පංචස්කන්ධය. පංචස්කන්ධය හැදෙන්නේ කොහොමද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන දේ නිත්‍ය, සුඛය, ආත්මය, ශරීරය, සාරවත්ය කියලා හිතාගත්තොත් ඒක මොකද්ද? සක්කාය දිට්ඨිය. දැන් බලන්න කල්පනා කළා යම්කිසි පුද්ගලයෙක් සියල්ල ඇතිව නැතිගේ යන අවබෝධයට පැමිණියාම එයාට සක්කාය දිට්ඨිය ඉතුරු වෙනවද? නෑ, ඉතුරු වෙන හේතුවක් නෑ. ඒක පැහැදිලි. ඒකට හේතුව සියල්ල ඇතුව නැති වෙනවනම් මේ වගේ ආත්මවත් සාරවත් දේවල් තියෙනවද? උත්තරේ නෑ කියන එක. ඒ නිසා සියල්ල ඇතිව නැතිගේ යන පදනම මත සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. නැවත රූපදින්නම ඇති වෙනවා. විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? සැකය. බුද්ධාදී අගතන පිළිබඳ සැකය. ඒක සැකයක්. නමුත් ඉතාම වැදගත් සැකය හැටියට සූත්‍ර පිටකයේ දක්වන්නේ මොකද්ද? දිත්ත, සුත, මුත, විඤ්ඤාත, අනුවිචරිත, පත්ත, පරියේසී කියන ස්ථාන හයේ සැකය. දිත්ත, සුත, මුත, විඤ්ඤාත, අනුවිචරිත, පත්ත, පරියේසී. ඒ කියන්නේ දැකපු දේ නිත්‍යද අනිත්‍යද කියලා සැකයක් වෙනවා. දිත්ත, සුත, ඇසිච්ච දේ නිත්‍යද අනිත්‍යද කියලා සැකයක් ඇති වෙනවා. මුත කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වශයෙන් වෙනත් ආකාරයකින් දැනගතදී මේක ස්ථිරද නැත්තද? ඊට පස්සේ ඊළඟට ඇති වෙන්නේ මොකද්ද? විඤ්ඤාත. විඤ්ඤාත කියන්නේ මොකද්ද? දැනගත්තේ. ඔව්, දැනගත්තේ. ඊට පස්සේ අනුවිචරිත කියන්නේ විචාරණය කළා හිතාගතදී. ඊට පස්සේ පත්ත පරිශීක කියන්නේ තමන් යම්කිසි පරිශීන ක්‍රමයකින් පැමිණියා වූ නිගමනය. මෙන්න මේ දේවල් නිත්‍යද අනිත්‍යද කියලා සැකේ ඉතුරු වෙනත් සියල්ලම අනිත්‍යයි කියලා දැනගත්තේ කියලාද? නෑ. ඒ නිසා ඇතිවීම නැතිවීම පිළිබඳ ඥානය ලැබපු එක්කෙනාට සක්කාය දිට්ඨියක් නෑ, විචිකිච්ඡාවක් නෑ. මම ඊළඟට මම පැහැදිලි කළා කලින් දවසේ. ඊළඟ දේ තමයි, ඊළඟ සංයෝජන ධර්මය තමයි, ඉතාම වැදගත් දෙය තමයි මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාසයේ පින්වතුනි ක්‍රියාකාරය සුත්‍ර පිටකේ එකම තැන සීලබ්බත පරාමාසයේ විස්තර වෙන්නේ. ඒක ඉතාම වැදගත්. ඉතින් හොඳින් අහන්න දෙන්න. එකක් සීල පරාමාසය, අනිත් එක වෘත පරාමාසය. සීල පරාමාසය ගැන සරියුත්තාමුදෝ විස්තර කරනවා. හේතු පහක් නිසා සමහන් සිල් ගන්නවා. හේතු පහක්. ඒ හේතු පහෙන් හතරම්ම මොකද්ද? යම්කිසි මිත්‍යා දෘෂ්ටික අරමුණු. සංසාරය නැති කරගන්න, එහෙනම් සංසාරයෙන් අත් මිදින්න ගන්න සීලය විතරයි නියම මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙච්ච සම්මිය දෘෂ්ටික සීලය වෙන්නේ. සංසාරය දිගට අරගෙන යන්න, සංසාරය ඔපවත් කරගන්න ගන්න සීලය ඇති වෙන්නේ සීල පරාමාස හැකියට තමයි වර්ග වෙන්නේ. වෘත පරාමාස කියලා කියන්නේ මොකද්ද? වෘත පරාමාස කියන එක තිබුණේ බුදුහාමුදුරන් කාලේ. ඒ කියන්නේ පල්ල විදියට, උමරෝ විදියට, ඊට පස්සේ ගවයෝ විදියට වෘත සමාදන් වෙලා පව් සමා කරගන්න පුළුවන් කියලා මිනිස්සු හිතුවා. එතකොට වෘත පරාමාසයක් නැති වෙනවා. මොකද මේ සියල්ල ඇති වෙ නැති වෙනවා නම් ආත්මිකුත් නැත්තම් මේවා ආරක්ෂා කරගන්න දෙයක් නැහැනේ වෘත සමාදානේ. ඒ නිසා ඔන්න බලන්න. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංසාර බැමි තුනම සෝවාන් මාර්ග චිත්තේ අහෝසි වෙනවා. දැන් ඔන්න සෝවාන් මාර්ග චිත්තේ අහෝසි වුණාම මොකද වෙන්නේ? සෝවාන් ඵල චිත්තේ මේ පුද්ගලයා සෝවාන් වෙනවා. මෙතනදී තේරවාදී, මම කලින් දවසේ කිව්වා තේරවාදයට අනුව සෝවාන් වෙන
හැටි මම විස්තර කරනවා කියලා ඊළඟ දවසේ නේද? අද මම ඒක විස්තර කරලා ඊළඟ කොටසට යන්නම්. තේරවාදී ක්‍රමයට අනුව සෝවාන් වීම විස්තර කරන්නේ සෝවාන් මාර්ග චිත්තය, සෝවාන් ඵල චිත්තය, ඵල චිත්තය කියලා ඵල චිත්තය දෙපාරක් හෝ තුන්පාරක් ඉපදෙලා නිරුද්ධ වීමක් වෙනවා. හරිද? අන්න ඊට පස්සේ සිත භවංගගත වෙලා මේ අභිධර්ම ක්‍රමයට කියන්නේ ඊට පස්සේ ප්‍රත්‍යවික්ෂේපා වීති පහළ වෙනවායි කියනවා. ප්‍රත්‍යවික්ෂේපා වීති. ඒ කියන්නේ තමන්ට මේ සෝවාන් ඵලය හරියටම දැන අඳුර ගන්න තත්ත්වයක් පහළ වෙනවායි කියනවා. ඔව්. ප්‍රත්‍යවික්ෂේපා වීති කියන එක සෝවාන් මාර්ග ඵලය ප්‍රත්‍යක්ෂ කරගන්න එක තේරවාදී පොත්වල මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. එකක් තමයි තමන් ආ මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කර ගැනීම. එක තමන් ලද ඵලය ප්‍රත්‍යවේක්ෂා කර ගැනීම. තුන්වෙනි එක තමයි තමන් නසන ලද සංයෝජන ධර්ම ප්‍රත්‍යවේක්ෂා කර ගැනීම. ඉදිරිවෙච්ච සංයෝජන ධර්ම ප්‍රත්‍යවේක්ෂා කර ගැනීම. ඒ වගේම මේ ධර්ම කර්ම මම අරමුණු වශයෙන් අවබෝධ කරගත්තේ යන අවබෝධේ. කරුණු පහයි. පැහැදිලිද? තමන් ආ මාර්ගය තමන් ලබපු ඵලය නසපු සංයෝජන ඉතුරු වෙච්ච සංයෝජන මේ ධර්ම කරුණු මම අරමුණු කොට අවබෝධ කරගත්තේ යන දැනුම. ඔන්න ඔය පහ තමයි ප්‍රත්‍යවේක්ෂා ඥාන. දැන් අපි ප්‍රත්‍යවේක්ෂා ඥාන මේ අපි උපසකම් අහන නිසා මම විස්තර කරගෙන යනවා. දැන් බලමු ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන්නේ කොහොමද කියලා. පහළ වෙන්නේ නැත්නම් පහළ කරගන්න පුළුවන්. ඇයි? කල්පනා කරලා තමන්ට සෝවාන්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මේ තේරවාදී ක්‍රමයට. කොහොමද? තමන්ගේ මාර්ගය. සෝවාන් වෙන මාර්ග කීයක් තියෙනවද? දහසක් නයින් ප්‍රතිපන්දිත සෝවාන් ඵලය කියලා කියන්නේ. 1000ක් තියෙනවද? නමුත් ප්‍රධාන මාවත් දෙකයි. බුදුහාමුදුරුවෝ කියනවා සෝවාන් වීමේ ප්‍රධාන මාවත් දෙකයි. සද්ධානුසාරී ධම්මානුසාරී මාවත. සෝවාන් මාර්ගයේ ඉන්න පුද්ගලයන් කීයද? දෙන්නයි. සද්ධානුසාරියා කවුරු සෝවාන් වෙන්නේ? මොහු සද්ධාව වැඩි කරගන්නා මාර්ගයේ ගිහිලා සංයෝජන ධර්ම තුනක් නැසලා සද්ධා විමුක්ත නම් සෝදාපන්න ඵලලාභියා බවට පත් වෙනවා. ඊට පස්සේ මේ අභිධර්මයේ මේ කියන්නේ මේක තියෙන්නේ පුද්ගල පඤ්ඤාති ක්‍රපකරණය කියන කොටසෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව පුද්ගලයෙක් ඉන්නවා ධම්මානුසාරියා. ධම්මානුසාරියා මොකද කරන්නේ? උහුට ධර්මය ගැන ගැටලු තියෙනවා. මොහු ගැටලු නිරාකරණය කරගන්නා මාවතේ ගිහිල්ලා විද්ධිපත්ත කියන සෝදාපන්න ඵලලාභියා බවට පත් වෙනවා. මෙතනදී ආනන්ද හාමුදුරුව අහනවා සද්ධානුසාරී ධර්මානුසාරී කියලා සෝවාන් මාර්ගය යන දෙන්නේ ගැන ඔබ වහන්සේ සඳහන් කරනවා මේ කවුද වැඩි දක්ෂ? කවුද ඉස්සෙල්ලා සෝවාන් වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා ආනන්දය සද්ධානුසාරී ධර්මානුසාරී කලින් දුවනවා. හැබැයි ධම්මානුසාරිය ඊට කලින් දුවන. ඒ කියන්නේ මොකද්ද? දෙන්නම එකයි. දෙන්නම සමාන, දෙන්නම අති වේගින් අති ධාවනකාරී විදියට ගිහිල්ලා සෝතාපන්න මාර්ගය වැඩි දියුණු කළා සෝවාන් ඵලයට පැමිණෙයි කියලා බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළා. ඒ නිසා බුදුහාමුදුරුවෝගේ පණිවිඩය මේකයි සෝවාන් වෙන්නේ ඉතාම කෙටි වේලාව යන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි දන්නවා සුප්පබුත සිරිතුමා සුප්පබුත ඒ රෝගිය බණ ඇහුවා. බණ අහලා ඉවර කර සෝවාන්. බලන්න සූත්‍ර පිටකේ උදාහරණ කීයක් තියෙනවද? බණ අහලා ඉවර වෙච්ච කම සෝවාන් වෙච්ච කට්ටිය. ඇයි මේ කට්ටිය අපිට වැඩි පින්දීන හින්දාද? අපි කවකාර හින්දාද? අපි ඉතුරු වෙන හින්දා? අපි ඉතුරු වෙන්න හේතුවක් තියෙන හින්දාද? හරියට හරි. ඇයි? එක්ක සද්ධානුසාරී නැත්නම් ධම්මානුසාරී. මේ කට්ටියට කවුවත් ඔළුවට බැස්සුවේ නෑ උඹලට සෝවාන් වෙන්න බැරි කියලා. අද බෞද්ධ සමාජෙට එලා තියෙන්නේ දැන් මේ කාලේ සෝවාන් වෙන්න බැරි කියලා ඔළුවට මතයක් බස්සවල ඒ මතය පළපදියම් කරලා එතනින් පාර වහලා තියෙන්නේ. පාර වැහුවට පස්සේ යන්න බෑනේ. එහෙනම් පළවෙනි වේ තමයි අද කාලේ සෝවාන් වෙන්න බෑ කියන දුරුමතේ අපි ඉවර ගන්නවා. මේ අද කාලේ සෝවාන් වෙන්න බෑ කියන දුරුමතය කිසිම පදනමක් නැති දුරුමතයක්. කිසිම පදනමක් නැහැ. පදනමක් හොයන්නත් බෑ.
ඒ නිසා ඒ දුර්මතය බැහැර කරන්න. ඒ වගේම ඊළඟ දුර්මවත්තය තමයි මාර්ගඵලලාභී ඔවුන්ගේ මාර්ගඵලලාභයේ අනුත හිමි නොකරන්නේ යන්න. අද හාමුදුරුවෝ කියන රහතන් වහන්සේලා රහත් භාවය හිමි කරන්නේ නැහැ කියලා. මේක අමූලික බොරුවක්. මේක අමූලික බොරුවක්. ඒකට හේතුව රහතන් වහන්සේලා රහත් භාවය හිමි කර යුතු යන්න. ඊටාව පැහැදිලිව තියෙනවා දීඝනිකාය ලෝහිත සූත්‍රයේ. දීඝනිකාය සූත්‍ර අලිගාරක් නැහැනේ. ලෝහිත කියලා සූත්‍රයක් තියෙනවා. ඉතල බුදුහාමුදුරු උපමාවකට කියනවා රසවත් ඵලයක් කාට හරි ලැබුණොත් ඒක තනියෙන් තියාගෙන කන එකද බෙදාගෙන කන එකද හොඳ? බෙදාගෙන කන එක. ඒ වගේම අපි දන්න දෙයක් අපිට නිතර අහලා තියෙන කතාවක් මාරදිව්‍ය පුත්‍රයා. මේ ලෝකේ ඉන්න නරකම එක්කෙනාට වැඩිය නරකයි මාරදිව්‍ය පුත්‍රයා. මාරදිව්‍ය පුත්‍රයා බුදුහාමුදුරු නිර්වාණ ගාමී ප්‍රතිපදාව බෝධිසත්වයන් වශයෙන් පුරණ කාලේ දන්න අකුල් හෙළුවා. අවසාන වශයෙන් බුදු වෙනකොට බාධා කරනවා. දූල තුන් දෙනා නොයෙකුත් විදිහට අන්තවල එව්වා. ඈ උන් දන්න නැතුන් දැම්ම ඒ බුදුහාමුදුරුව නෙවෙයි ඒකකටවත් මායින් කරේ. බුදුහාමුදුරුව බුදු වෙනකොට බය කරන්නේ නැද්ද මාන පුත්‍රයා? ඒවටත් යටපත් දුක් කරන්න බැලුවා. අවසානයේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාම මාර්යා ඇවිල්ලා කියනවා මං එක ඉල්ලීමක් කරන්න. ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා මං පිළිගන්නවා. මම එක දැන් පිළිගන්නවා. හැබැයි මගේ ඉල්ලීමක් තියෙනවා. ඕක තරදන් කී කියා විදිින්න එපා. ඔක මහා සෞතු වැඩක් තරදන් කී කියා විදිින්න. ඔබ වහන්සේගේ බුද්ධත්වය ඔබ වහන්සේ තියාගන්න. ඒක නම්බුකාරය සත්‍ය නැතු ඉඳලා තිරුවක් වාන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මාරයෝ ඈ මම මේ සාරාංශයේ කල්පලක්ෂ්‍ය පෙරුම් කුරලා බුද්ධත්වය ලැබුවේ ඔය විදිහටද? ඔබ කියන්නේ මං අහන්නේ නැහැ. මගේ බුද්ධත්වය මම ප්‍රකාශයට පත් කරනවා කියලා ඉතිසරීම කාර්ය ප්‍රකාශයට පත් කරේ ඈ උපක ආජීවයක් කියන්න ගියා උපක ආජීවයකට මෙලෝකෙදක් තියෙන්නේ නැහැ ඊට පස්සේ පස්වග තවසොත් කියා පස්වග තවසොත් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන අවස්ථාවේදී තමයි මේ මාර්ගඵලලාභයේ පිළිබඳ නිර්වාණලාභයේ පිළිබඳව දේශනා කරේ ඒ නිසා ඒ වගේම මතක තියාගන්න සූත්‍ර පිටකයේ අඤ්ඤහ භාකර්ණී සූත්‍රය කියලා තියෙන ඊට පස්සේ විනය පිටකේ තියෙනවා රහතන් වහන්සේ කෙනෙකුට සතිය රහත් ඵලය බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන් කියන කතාව. ඒ නිසා අද කාලේ මේ යගන්නන අද කාලේ ඇහෙන විකෘති මතවාද පස්සේ යන්න එපා. විශාල මතවාද ප්‍රමාණයක් විකෘති මතවාද වැරදි මතවාද ප්‍රමාණය සමාජගත වෙලා තියෙනවා. මේ වැරදි මතවාද සමාජගත වීම සුලින්ම ගත වෙන්නේ මේ බෞද්ධ සමාජය දෙකට බෙදෙනවා හතරට බෙදෙනවා අටට බෙදෙනවා අවසාන වශයෙන් බුද්ධ ආගම නැති වෙලකට පත් වෙනවා. දැන් අද තියෙන ලොකුම කතන්දරේ තමයි පත්තරවල දකින්න ඇති බුදුහාමුදුර ලංකාවේ විපුදුරයි කියන කතාව. මේ බුදුහාමුදුර ලංකාවේ විපුදුරයි කියන කට්ටිය දැන් මාතර ගණකන් අල්ලලා ඉවරයි. දැන් මම අද මාතර ගිහිල්ලා ආවේ මාතරක් කියලා කරලා සරහන් තියෙනවා. දැන් මේ කට්ටිය තර්ක ගේනවා. ඒත් පළව තර්ක ගේනවා. බුදුහාමුදුර ලංකාවේ උත්පත්ති ලැබුවාට කියන කට්ටිය කියන ඔන්න මාතලේ ප්‍රදේශේ තරප් වෙනලා කියන මෙන්න මෙතන තමයි ලුම්බිනි සල්ලි වෙන මේ බලන්න සල්ගහ කියන මේ සල්ගහ දිහා බලලා මම කල්පනා කරා මේක සල්ගහ නෙවෙයි මේක විදේශී සාකයක් මේක කරන කර්ම හොයන්න ඕන කියලා මම ගියා හරියටම අවුරුදු දවසේ පේරාදෙණිය උත්පිටි උද්‍යානයට ගිහිල්ලා බලුවානේ හරි කතාව මේ සාකය ලංකාවට ගෙනල්ලා තියෙන 1881 වර්ෂයේ ගයනා කියන රටේ. එහෙම ගෙනල්ලා ඔය ගහේ මල් පිපෙනකොට ලස්සන නිසා වටේ පන්සල්වල ඔය ගිහිල්ලා පැතිරිලා ගිහින් සාකයක්. හරිද? එතකොට මේක ලංකාවට ආවෙනික සාකයක් නෙමෙයි ලංකාවේ ස්වභාවික විලප්තියක් තියෙන සාකයක් නෙමෙයි. ගයනා රටේ 1881 ගෙනාපු ගහක් වෙනලා තමයි ලුම්බිනි සල්ලි වෙන හදන්න යන්නේ. ඊට කලින් ඔය ගස් ලංකාවේ දුන්නේ නැහැ. මම බය නැතුව කියන කොරණා ගිහිල්ලා ආන්න වේරාදෙනිය උපිති උද්‍යානයේ මේ බාර කරවමින් ආන්න ඒකේ පැහැදිලිව සඳහන් වෙනවා ගයනා රාජ්‍යයෙන් ගෙනාපු ගහක් කියලා. ඒ වගේම දැන් මේ කට්ටිය ලංකාවේ බුදුහාමුදුරු උත්පත්ති ලැබුවා කියලා පෙන්නන්න නේරන්දිර නදී කියලා තකප් පෙන්නනවා. ඊට පස්සේ දැන් මේකත් මට කුතුහලයක්. මම තොරතුරු ගන්න අයගෙන් අර මේ ප්‍රශ්න කළා පස්සේ කළා මම හොයාගත්තා උත්තරේ. මට හම්බුණා ඔක ගංගාව ගැන දන්න හාමුදුරු කෙනෙකුගෙන්. මං හාමුදුරුවන්ගේ නම මේ නමක් එක කියන්නම් සුමංගල කියලා හාමුදුරුවනේ පානදුරේ ඒ හාමුදුරුවනේ
මං හැවුව හඳුනේ මේ දැන් නේරන්ජනා නදිය කියලා එකක් පෙන්නනවා. අපෝයි මහත්යෝ කතා කරන්න එපයි කිව්වා. ওই නේරන්ජනා නදිය ගැන මමත් කතා කරයි කිව්වා වාරි මාර්ගයේ මහත්යෙක් ඉක. වාරි මාර්ගයේ මහත්යයා කිව්වායි කිව්වා අපේ වාරි මාර්ගයේ ඉංජිනේරු මහත්යෙකුයි කෘෂිකර්ම මහත්යෙකුයි කියලා ওই කතාව ඇත්තද කියලා බලන්න. ඔය කියන නේරන්ජනා නදිය අනුරාධපුරයේ දින පරීක්ෂා කරා. ඔක දින අනුරාධපුරයේ. ඒ මිනිස්සු ඔළුව අතට අහගෙන. එහෙමකෝ. මේක යෝධ ඇලෙන් කුඹුරු වලට වතුර ගෙනියන්නේ ඒ කාලේ රජ කාලේ කවුරු ඇලක්. මේ මේ ඇල්ල අදටත් පැරණි වාරි මාර්ග සිටියන් වල සඳහන් වෙන එකක්. අදටත් දැන් බලන්න වෙච්ච වැඩි. ඊළඟ දේ තමයි බුදුහාම ඔය එහෙම තේ දැන් නොයෙකුත් ස්ථාන ප්‍රතිනිර්මාණකම දැන් සවත් නුවර කියලා කියනවා රිටිකල පර්වතයේ. රිටිකල පර්වතයේ මේකක් තියෙනවා සවත් නුවර කියලා. මේ සවත් නුවර කියලා රිටිකල පර්වතයේ කියන්නේ මම මොකක් හොයන්නේ කියලා. දැන් සවත් නුවරයක් නම් නගරයක ලක්ෂණ තියෙන්නේ කොයි දැන් මම වීඩියෝ කරගෙනත් ඇවිල්ලා තියෙනවා ෆොටෝ ගන්න ඇවිල්ලා තියෙනවා නගරයක තිබිය යුතු ලක්ෂණ කිසිවක් නැහැ. තනිකර රිටිකල තියෙන ආරාම සංකීර්ණයක්. අපි දන්නවනේ නගරෙක තියෙනවා නගර දොර ගොඩවල් තියෙනවා රජමාලිගා තියෙනවා සිටුමාලිගා තියෙනවා මේකේ මොනවත් නැහැ කියන්නේ ආරාම සංකීර්ණයක්. මුළු රිටිකල පර්වතයේම එකම එක ලියකමයි එකම එක හැඩතල කමුතු ගල් කුට්ටියක් තියෙන්නේ. ඒකත් වැසිකිලි ගල. දැන් ඒව නේද ඇත්තට කියන්නේ ඉන්දියාවේ බැලුවොත් කොයිතරම් නඩපුන් තියනවද කොයිතරම් තියනවද ඓතිහාසික දත්ත මේ සියල්ල යටපත් කරගමමින් පාගා ගමමින් තමයි මේ බුදුහාමුදුර ලංකාවේ බුදුනා කියන මතවාදය ප්‍රචාරය කරන්න උත්සාහ කරන්නේ. ඒ මතවාදයේ පැත්තකින් කියමු ඊළඟට දැන් ඊළඟ මතවාදයක් දැන් ඇවිල්ලා තියෙන මොකද්ද තාවදීස යාත්‍රාව කියන එකක්. තාවදීස යාත්‍රාව ඒක දැන් හරි ප්‍රසිද්ධයි. දැන් විශේෂයෙන්ම පෞරුව පරපුර ඕක පස්සේ හොවා ගාල යනවා. මේ තාවදීස යාත්‍රාව කියන එකත් ප්‍රචාරය කරන්නේ එක්තරා විදේශික කණ්ඩායම. ඒ කණ්ඩායම තාවදීස යාත්‍රාව ප්‍රචාර කරන්න පටන් ගත්තේ එළකර උල පද ටික කොට වැරදුනා. මුලින් මේ කට්ටිය අභිධර්මයේ ප්‍රතික්ෂේප කරගෙන ආවා. මේ අභිධර්මයේ ප්‍රතික්ෂේප කරගෙන එනකොට පූජ්‍යපක්ෂයේ නොයෙකුත් ප්‍රශ්න දැම්මා. ඒ ප්‍රශ්න දැම්මට පස්සේ Facebook තියෙනවා. මෙයලා මොකද්ද අලුතින් යාත්‍රාවක් හදාගත්තා. තාවදීස යාත්‍රාවේ ගියාම මේ තාවදීස යාත්‍රාවේ තියෙන තේමාව තමයි මේ කාලේ මාර්ගඵල ලබන්න බෑ. ඒ නිසා තවුතිසාවේ යන්න පින් කරගන්න එහෙදි දිව්‍ය පුත්‍ර යගේ මනහල සෝවාන් වෙන්න කියනවා. දැන් මෙහෙ තියෙන බණ ටික ඔක්කොම මේ ලංකාවේ ප්‍රසිද්ධම සම්මාහස කෙනෙක් මේ කරන්නේ තවුතිස යාත්‍රාව. මෙහෙ තියෙන බණ අපි එහෙ යන්නවන බණ අහන්න. අපේ ගෙදර කන්න වත්වංගු එදිලා තියෙනවා. දැන් ඔය වගේ යාත්‍රා ගොඩක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ මේ தත්ත්වය මත අපිට දැක ගන්න පුළුවන් බුද්ධාගම තීරු තීරු වලට ඉරිලා ගිහිල්ලා කැපලි වලට ඉරිලා ගිහිල්ලා බෞද්ධයන්ගේ සමගිය මොකද තියෙන්නේ? සමගිය නැති වෙලා අන්‍යාගම බලවේග ඉස්මතු වෙලා අන්‍යාගික බලවේග වලට ඕන වෙන විදිහට තමයි හැම දෙයක්ම කෙරෙන්නේ. වෙසක් පොය දාන්න ඒ විදිහට. දැන් අපේ වෙසක් පොය නැද්ද කියන එක කවුවත් දන්නේ නැහැ. දොරන් ගහන්නලු ගහන්න එපායි. ගහන්න එපායි කියලා කාටවත් දන්නේ නැහැ. ගහන්න කියන එකයි කියන්නේ. දැන්සා දාන්න කියනවා දානවනම් ලයිසන් ගන්න කියනවා. දැන් බුදුහාමුදුරන්ට බණ කියන ලයිසන් එකක් ගන්න වෙනවා බුදුහාමුදුරු කියනවා. දැන් තව තියෙනවා දැන් අලුතෙන් එනවා කතන්දරයක් පන්සලක් හදනවනම් අන්‍යාගමික පූජාවරුන් අවසර ගන්න කියන කතාවක්. අලුතෙන් කතාවක්. Facebook නෑනේ. එන්න මේ මොකද වෙන්නේ? බෞද්ධයන්ගේ බෙල්ලට තොණ්ඩුව දාලා ඉර කිරීමක් තියෙන්නේ. මේක ප්‍රධානම හේතුව වෙන මොකක්ද? මේ බෞද්ධයන් අතර සමගියක් නැති වීම. ඒ සමගියක් නැති වෙන ප්‍රධානම හේතුව මොකද්ද? මෙන්න මේ බෞද්ධ සමාජයේ කල්ලි වලට බෙදීම. මේ කල්ලි වලට බෙදීම නොතිබෙන්න නම් අදවත් බෞද්ධයන් තමයි ලංකාවේ ශක්තිමත්ම සමාජය වෙලා තියෙන්නේ. අද ශක්තිය අතින් බැලුවොත් බෞද්ධයන් මං ගණන් බැලුවා 11 වෙනි තැනට විතර ඉන්නේ පිවිහිලා. 11 වෙනි තැනට වගේ පිවිහිලා තියෙනවා. දැන් අපි දන්නවා ලංකාවේ ඉන්න ශක්තිමත්ම බෞද්ධ ශක්තිමත්ම බලවේග අන්‍යාගමික මූලධර්මවාදී. උන්ට ඕන විදිහට තමයි හැමදේම හැදෙන්නේ. ඒ අනුව
සංවිධාන ශක්තිය අතින් බැලුවම බෞද්ධයන් ඉන්නේ කොළොස් වෙනදෙන විතරයි. බෞද්ධයන්ට මොනවත්වත් කරගන්න බෑ. මොනවත්වත් කරගන්න බෑ. ඉතින් ඒ தත්ත්වය නැති කරගන්න නම් එකම පරිවිඩේ කියන්න තියෙන්නේ බෞද්ධයන්ට මේ සියලු ભેද දුරලා අඩු ගානේ මේ පොතක් මේ වෙසක් පොයේ කියලා කියන වන්දන මේක වෙසක් දරත්තේ කියලා මේ පොයේ දවසේ ඉඳන්වත් සමගි වෙන්න ඕන. තනි බෞද්ධ බලවේගයක් බවට පත් වෙන්න උත්සාහ ගන්න ඕන. එහෙම නැත්නම් වෙන්නේ ඉතාම අවාසනාවන්ත ප්‍රතිඵලයක් අත් වෙන්න. මම උදාහරණයක් ඇතුළේ කියන්නම්. ඒක තමයි NGO කාර්යය. අද උදාහරණයක් කියන්නම්. මේ මේ මේවා කතා කරන්න ඕන. අපි දන්නවා දැන් බුද්ධ ආගම වෙනුවෙන් මේ ගමේ ඇවිල්ලා හඬ නගන බොහෝම මේ මේ දේශපාලන නායකයෝ. අපි දේශපාලනේ කතා කරන්නේ මේ වගේ දැන් නමු. ඒක වංශවත් දේශපාලන නායකයෝ හැදුවේ. නමු ක්‍රිස්තියානි මූලධර්මවාදී ආයතනයකින් වැඩ කළා පාර්ලිමේන්තුවේ යව මන්ත්‍රි කෙනෙක්. ඔහු පල්ලි 400ක් ඇදුවා. පල්ලි 400ක් ඇදුවා. අද වෙනකොට ක්‍රිස්තියානි මූලධර්මවාදී ආයතන මම හිතා රෙජිස්ටර් කරලා තියෙනවා 2000ක් විතර. ඒ தත්ත්වය මත මම හිතන්නේ බුද්ධාගමට මේ යන ගමන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. විෂුන් වහන්සේලා ගත්ත කුර්බානාර බෙද විකීමක් තියෙනවා. මල් වතු කියලා ඉන්නෝ, අක්කිරි කියලා ඉන්නෝ, සියන් කියලා ඉන්නෝ, අමරපුර කියලා ඉන්නෝ, රාමඤ්ඤ කියලා ඉන්නෝ මේ කට්ටියකින් කරන්න ප්‍රධානම කාර්යය තමයි දේශපාලකෙක් මොනවා හරි වැරද්දක් කරාම ඉවසන්න කියලා කියන එක. ඔව්. දැන් ඊළඟට තියෙනවා වැඩගත්ද කාලේ සීමිතයි මම මේ මතක් කරන්නේ මේ දුර්ගණ අපි හදාගෙන ඉස්සරහට යන්න වෙන ගමන ඊළඟ ඉතාලම වැඩගත්ද මොකද්ද මේ අලුත් බුද්ධාගම ප්‍රතිනිර්මාණය කරමින් ඉන්න ඉන්දියෝ කාර්යය. මේ ඉන්දියෝ බුද්ධාගමේ ලක්ෂණ අපි දන්න අර නියම බුද්ධාගමේදී හරි ලස්සනයි. හරි සාතෝපවත්. හරි අපවත්. ඒක බුදුහාමුදුර කියලා තියෙනවා සද්ධර්ම ප්‍රතිරූප ගුරුත්වේ. ඉතින් බුදුහාමුදුර කියනවා යන්තිසි කාලෙක රත්තරන් වල සමාන දෙයක් උපදිනට රත්තරන් නැති කරන්න බෑ. ඒ වගේ යන්තිසි කාලෙක බුද්ධාගම වගේ ඊටත්දී රසවත් දෙයක් නිර්මාණය වෙනවා නේදාලු බුද්ධාගම නැති වෙනවා කියලා. අද ඒකේ නිර්මාණය කළ විතර නෙවෙයි නිර්මාණය කළ බෙදාහැරලා ඒකේ සමාජගත වෙලා තියෙන්නේ මොකක්ද දැන් පළතුරු බුද්ධාගමක් ඇවිල්ලා මම මේ වගේ කතා කරන්න බය දැන් මට කීප දෙනෙක් මට අන්තර්ජාලයෙන් කියලා ඒවා කියන මේ පළතුරු බුද්ධාගමන ප්‍රශ්න කරන්න එපා ඒක හරි ෂෝක් කියලා මොකක්ද පළතුරු බුද්ධාගම කියන්නේ පළතුරු බුද්ධාගම කියන්නේ අපි දන්නවා පළතුරු ටිකක් කෑවොත් ඒක ඇඟට ශක්තියක් ආව පළතුරු ටිකක් අපි ආහාරයට ගත්තොත් ශක්තියක්. හාමුදුරු කෙනෙකුට දුන්නොත් ඒ හාමුදුරු ඒක වළඳලා අපිට පින්නේ. සතෙකුට දුන්නොත් උගේ ජීවිතය ආරක්ෂා වෙනවා. මේක හැම නෙවෙයි. මුළු නගරකම තියෙන මුළු පස්ත පළාතකම තියෙන පළතුරු කියන කන්දක් වගේ පූජා කළා ඒක දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ දවසක් විතර තියෙනවා මයින් කළා දානවා. දැන් මේක දකින්න අන්‍යාගමිකයා මොකද හිතන්නේ? මේක අනිවාර්යෙන් බුදුහාමුදුරු කියන්නේ මෙහෙම කරන්න කියලා. බුදුහාමුදුර කියන්නේ බලතුරු කන්න එපා පූජා කරලා බලන්න ඉන්න කියලා. මෙන්න මේ නරක දේ ඔළුවට ඒසරි අන්‍යාගමිකයෝගේ ඔළුවට ඇති වෙනවා. බුද්ධාගම ගැන හිතු කලකිරීමක් ඇති වෙනවා. නමුත් අපි දන්නවා මේකක් නැහැ කියලා. නමුත් අන්‍යාගමිකයෝ දන්නේ නැහැ. ඒ නිසා මේ පළතුරු බුද්ධාගම කියන එකක් නැහැ. පළතුරු දෙන්නේ කන්න. එහෙම නැත්නම් දානෙට දෙන්න. බඩගින්නින් සතෙකුට පළතුරු දුන්නොත් උන්ගේ ජීවිතය ආරක්ෂා වෙයි. ස්වාමීන් වහන්සේ කෙනෙකුට දුන්නොත් ඒ ස්වාමීන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වෙයි. එහෙනම් කරන්න ඕන මොකක්ද? පින් කැමති අය කරන්න ඕන ඕවා කන්දක් හැදීර පූජා කරලා තියලා පස්සෙන්දලා හිතන එක නෙමෙයි. බඩගින්නින් ඉන්න ස්වාමීන් වහන්සේලා, බඩගින්නින් දරුවෝ, බඩගින්නින් ඉන්න සත්තු හොයාගෙන ගිහිල්ලා මේව දෙන්න ඕන. එච්චරයි. ඒ පළතුරු බුද්ධාගම වගේ දැන් තව දෙනු සිවුරු බුද්ධාගම. සිවුරු පිළිකර එකතු කරලා එකතරකට පූජා කරනවා. දැන් අද පිළිකර ලක්ෂාන්ත කොහෙද පූජා කරනවා මේ අනුරාධපුරේ. මන් දන්නේ මේ ඕ දැන් අද ලංකාව මන්ද පොහොසනේ දෙවිලි කර තියෙන රට මේ දකුණු ආසියාවේ. දැන් ස්වාමීන් වහන්සේලා මම අනන්තවත් දැකලා තියෙනවා අඬ දාගත්ත සිවුරු අඳගෙන ඉන්නවා අනන්තවත්. දැන් ওই සිවුරු පූජා කරන තැනකින් මං ඇහුවා මේ මහා ගොඩක් සිවුරු පූජා වෙන්නේ ඔබ වහන්සේලා මේව පරිභෝජනයට ගන්නවා. අනේ නැහැ ඉුවා මේ අපි මෙච්චර ගොඩක් මොනව කරන්න රුපියල් 300 ගානේ ආවල් කඩේ දෙනවා ඉුවා. රුපියල් 300යි. රුපියල් 2500 පිළිකර ස්වාමින් වහන්සේට කරගන්න දෙයක් නැහැ නේ. වටේ වටේ කියලා පන්සල් වල දෙනන්නේ වටේ පන්සල් 1000 නේ. ඈ ඊට පස්සේ
මේක මම පෞද්ගලික දන්න දෙයක් රුපියල් 300 විකුණන්නේ. රුපියල් 300 විකුණ කරාම ඔය විකුණන්නේ කවුද? බෞද්ධ කවදාකවත් සාමතුරු මේ සිවුරු සල්ලි වලට ගන්න නැහැ. මේක මම පවන්නේ අන්‍යාගමික මුද්‍රාවලා මේව ගන්නවා රුපියල් 300ට. ඔව් රුපියල් 300ට අරගෙන රුපියල් 1000ට විකුණන්නේ. 700 ලාභ තියෙනවා. එතකොට අපේ සිංහල බෞද්ධ මුද්‍රාවලින් හැදේ වැහෙනවා. අර අන්‍යාගමික මුද්‍රාවලින් තව කඩයක් දාගන්නවා, තව පිළිකර කඩයක් දාගන්නවා, රෙදි කඩයක් දාගන්නවා. උත්සාහකට මොකක්ද යන කලේ? කවුද මේ අරද කරේ? අපේ බෞද්ධයා. ඉතින් බෞද්ධයන් විසින් මේ වසක් පොයේ ඉඳන්වත් මේ අවිචාරවත් පූජා විදි අලුත් පූජා විදි නවත්තලා ප්‍රතිපත්ති පූජාවට එකතු වෙන්න ඕන. ඒක අපි විශේෂයෙන්ම දෙන පණිවිඩේ. ඒ පණිවිඩෙත් එක්ක ඊළඟට අපි විශේෂ කතාවක් අපි හැමදාම සදාන්තරණින් අපි කියනවා භාවනාව. අද වෙනකොට භාවනාව ගොඩක් දෙනෙකුට අමතක වෙලා. අද වෙනකොට ගොඩක් දෙනෙකුට අමතක වෙලා. ගොඩක් අය භාවනා කරන ස්ටයිල් එකට. ස්ටයිල් එක අමතක කරා. ස්ටයිල් එකට භාවනා කරනකොට භාවනාවේ තියෙන අරමුණ අමතක වෙනවා. දැන් මම ගියා භාවනා මධ්‍යස්ථාන බරගාන මගේ පෞද්ගලික සමීක්ෂණයක් සඳහා. මට ඇත්තට මේ මොකද කරෙන්නේ කියලා. එක තැනක භාවනාව කරනවා මෛත්‍රී භාවනාව. මහා සත්‍යක ලවුඩ් ස්පීකර් එකක් ගන්න. බුදුගුණ භාවනාව මහා සත්‍යක ලවුඩ් ස්පීකර් එකක් ගන්න. එතකොට තව පළක ගියා ආනාපාන සති භාවනාව. මහා සත්‍යක ලවුඩ් ස්පීකර් එකක් ගන්න. ඕ උස්ම ගනිමි, හෙළමි, ගනිමි කියකේ මහහරි නවතු ගෑවා. නමුත් මතක තියාගන්න සූත්‍ර පිටකයේ තියෙන කණ්ඩක සූත්‍රයේ මේක කියවුවනම් ඔය කට්ටියට අඳුමක් අඳගෙන ඔය භාවනා කරන්න බෑ. සබ්දය ධ්‍යාන කණ්ඩකයි. සබ්දය ඇත්නම් ප්‍රථම ධ්‍යානය පවා නොලැබේය. සබ්දය ඇත්නම් ප්‍රථම ධ්‍යානෙත් නැහැ. සබ්ද කර කර භාවනා කරන්න මොනවද? එතනින්ම වැඩේ පිරිහිලා ගිහිල්ලා. ඒ නිසා භාවනාව මොකද්ද? භාවනා අරමුණ මොකද්ද කියලා දන්නේ නැති නිසා තමයි භාවනාව අද උගන්වන්නේ. මම ඒකට හොඳ උදාහරණයක් කියන්න. අද අන්තර්ජාලයේ කවුද මට එවලා තියෙනවා භාවනා පොතක පිටකවලයක්. ඒක මෙහෙම බොහොම ප්‍රසිද්ධ හාමුදුරුවෝ මම නම කියන්නේ නෑ. රාමික අපහාස කරන්නේ කියනකොට අපහාස උපහාස කරනවන නම නැතුව කරන්නේ. ඒ පොතේ නම අත්හැරීම. බොහොම ප්‍රසිද්ධ නිවන ගැන තමයි හාමුදුරුවෝ බණ කියන්නේ. අත්හැරීම පොතේ යට තියෙනවා අවසරකින් තොරව පොත මුද්‍රණය කිරීම හා විකිණීම දහන. අත්හැරීම පොතේ නම. හැබැයි හාමුදුරුවන්ට අත්හැරගන්න බැරිම පොතේ අයිතිය. තේනවලේ තියෙන ප්‍රශ්න තියෙන බරපතලකම. ඒ කියන්නේ තමන්ටවත් කරගන්න බැරි තරකට තමන්ටවත් එළඹෙන්න බැරි තීරණයකට එළඹෙන්නේ කියලා ඒලා අපිට කියන්නේ. නමුත් ඒක නෙමෙයි තියෙන්නේ. තමනුත් අවබෝධයෙන් අනුත් අවබෝධයෙන් යන ගමනක් මේක. ඒ නිසා අන්න ඒ ගමනට අපි ලෑස්ති වෙමු. ඒ නිසා අපි සතහන් සරණේ ඊළඟ අංගෙ වෙන භාවනා කියන අංගෙට අපි දැන් ලෑස්ති වෙමු. මේ භාවනාව මම කලින් දවසේ විස්තර කරා. සමතය විදර්ශනා වශයෙන් කොටස් දෙකයි. සමතේ භාවනාවෙන් කරන්නේ සිත තැම්පත් කිරීම, විදර්ශනා භාවනාවෙන් කරන්නේ විදර්ශනා ඥාන ලබා ගැනීම. එතකොට විදර්ශනා ඥාන ගත්තම සූත්‍ර පිටකයේ තියෙන සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තයේ දීප සූත්‍රයෙන් කියලා. මේ දීප සූත්‍රයේ තියෙන විදර්ශනා ඥාන ගැන. ඒ වගේම අංගුත්තර නිකායේ තියෙන විදර්ශනා ඥාන ගැන. මෙන්න මේ විදර්ශනා ඥාන කියන ඒවායි ගැන පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕන. පළවෙනි විදර්ශනා ඥානය අර මං කිව්ව උදයවේ ඥානය. මොකද උදයවේ ඥානය කියන්නේ සියල්ල ඇතිව නැතිවේ යන ඥානය. උදයවේ ඥානය තියෙන කෙනෙකුට තවත් ඥානයක් ඒක උදයවේ ඥානය මත අභ්‍යාස කරලා උපදව ගන්න පුළුවන්. මොකද්ද? බංග ඥානය. බංග ඥානය කියන්නේ මොකද්ද? සියල්ල නැතිවීම පිළිබඳ ඥානය, බාහිරපත්තාන ඥානය, සංසාරයේ බයට හේතු වෙනවයි කියන ඥානය, ආදීනවාණු දර්ශනේ ඥානය. ආදීනවාණු දර්ශන ඥානය කියන්නේ මොකද්ද? සංසාරය ආදීනව සහිත ස්ථානයක් කියලා දැන අවබෝධ කරගන්නා ඥානය. මුංචිතු කම්මිත ඥානය. ඒ මොකද්ද ඒ කියන්නේ? මුංචිතු කම්මිත ඥානය කියන්නේ සංසාරයෙන් මිදෙනු කැමති වූ ඥානය. ඊට පස්සේ ප්‍රතිසංඛ්‍යානු දර්ශන ඥානය. ඒ කියන්නේ මෙන්න මේ මාවත සංසාරයෙන් මිදෙන මාවත මේ ආකාරයේ කියලා
දැන අවබෝධ කරගන්නා ඥානය. මෙන්න මේ ඥාන අනුපිළිවෙලින් ලබා ගන්න පුළුවන් විදර්ශනා වඩන යෝගියෙකුට. බුදුන් වහන්සේ දීව සූත්‍රයේ පැහැදිලි කළ දෙනවා මේ ඥාන ඉකින් එක වැඩුවම අවසාන ප්‍රතිඵලයේ අරහත් ඵලය කියලා. මේ ඥාන ඉකින් එක ලැබුවම අවසාන වශයෙන් අරහත් ඵලය ලැබෙනවා. ඕ තිසරක් කියනවා. ඒ වගේම ඉතාම වැදගත් දෙයක් තමයි බුදුන් වහන්සේ අනිත්‍ය සංඥාවේ සූත්‍රයේ දේශනා කරන යම්කිසි පුතග්ගණේ මෙන්න මේ විදර්ශනා ඥාන වඩනවා නම් උදාහරණයක් ඇටියට දක්වනවා. අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒ පුද්ගලයා මාර්ගඵල නැති කෙනෙක් නම් සෝවාන් වෙනවා. සෝවාන් වෙනවා නම් සකෘදාගාමි වෙනවා. සකෘදාගාමි නම් අනාගාමි වෙනවා. අනාගාමි නම් රහත් වෙනවා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. දැන් සෝවාන් වුණා හරි වැඩේ නේ. ගෙදර යන්නත් බැරි වෙයි කියලා. නෑ එහෙම නෑ. මෙහෙ සාමාන්‍ය ජන ජීවිතයේ ගෙවන්න පුළුවන් අනාගාමී වෙනකම්. පුළුවන්. කසාද බඳින්න නැති කට්ටිය බය වෙනවා. කසාද බඳින්නත් පුළුවන්. ඒකත් මගේ තියාගන්න. අනාගාමී වෙලා ගෙදර හිටපු කට්ටිය ඉන්නවා. විසාක උපාසකයා, උග්‍රසිතතුමා අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා කලබල වෙන්න එපා. බුදුහාමුදුරුවෝ කීටාගේ සූත්‍රයේ කියනවා මේක එකපාරට පණින පිම්මක් නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර යන ගමන. ඒ නිසා අපි ගමන ආරම්භ කරමු. ස්ටෙප් බයි ස්ටෙප් නේ. හරියටම. ඒ නිසා අපි භාවනාවේ අභ්‍යාසක ලෑස්ති වෙමු. භාවනාවට සුදුසු විදිහට සරලව කෙලින් ඉඳගමු. දැන් මම මතක් කරන භාවනාව ගැන මේ සූත්‍රවල තියෙන්නේ අරඤ්ඤගතව රුකමූලගතව ශුන්‍යාකාරගත. ඉතින් අපි හිතමු මේ ශුන්‍යාකාර. මේක ඇහෙන්නේ නැත්නම් මොනවද දැන් අපි තනියම ඉඳී දාරමු. ඔව්. හරි. ඊට පස්සේ පල්ලංගන් ආභුජිත්ත. උද්දුකාර පණිදාල්නේ. එහෙම තියෙන්නේ. පළකක් වගේ. එහෙම ඉන්න අමාරු නම් නිකන් වාඩි වෙන්න කෙලින්. කය ඍජුව තියාගන්න. කය ඍජුව තියාගන්නේ කොහොමද? කොන්ද කෙලින් තියාගන්න ඕනේ. කොන්ද කෙලින් තියාගන්න සරල ක්‍රමයක් මම කිව්වා පහුගිය අවතාරේ. අත් දෙක දෙපැත්තෙන් තියලා කෙලින් වෙච්ච ගමන් කොන්ද කෙලින්. තමයි දෙපැත්තෙන් තියන්න ඕනේ. හරියටම දෙපැත්තෙන් තියලා එක සැරයක් කෙලින් වෙච්ච ගමන් කොන්ද කෙලින්. ඊට පස්සේ අත් දෙක අතාරින්න. ඔන්න කොන්ද කෙලින්. ඊළඟදී භාවනාවේ පූර්ව කෘත්‍ය. දැන් මොනව හරි ලොකු දෙයක් අපි කරන්නද? එහෙමනම් අද ඊළඟ වැඩසටහනේ ඊළඟ කොටසට ආපු ස්වාමින් වහන්සේ අද වැඩම කරලා තියෙන භාවනා වැඩසටහන අපි ඊළඟ පොහොය දවසට කල්දවනවා. ඒ නිසා අද මේ වැඩසටහන අපි මෙතනින් නවත්තනවා. මෙතන නවත්තපු තැන ඉඳන් ඊළඟ දවසේ භාවනා වැඩසටහන ආරම්භ කරලා කරගෙන යනවා. ඒ වගේම සදාන් සරණ මේ වැඩසටහනේ අපි දරුවන්ට ත්‍රිණයක් ලබා දීමට සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ත්‍රිණය අපි දරුවන්ට මේ අවස්ථාවේදී ලබා දෙනවා. ඒ දරුවෝ ටික ඔක්කොම ඉස්සරහට එන්න. එතකන් මම මයික්‍රොෆෝනේ අපේ දීපින්ය තිරාණක මහතාට බාර දෙනවා. ෆිනිෂ් කරනවා. සගේ සාගේ සල්ලි.